යකඩ මල බැඳීම. හරිද? එතකොට යකඩ මලීන වෙනවට කියන තව නමක් තමයි යකඩ මල බැඳීම. එතකොට අපි දැනගන්න ඕන යකඩයක් මල බැඳ මල බැඳීම සිද්ධ වුණාම ඒ කියන්නේ යකඩයක් මල බැඳුනාමට පස්සේ යකඩයක මතු පිට පෘෂ්ඨයේ තියෙන පරමාණු තමයි ගැලවිලා යන්නේ. යකඩයක මතු පිට පෘෂ්ඨයේ තියෙන පරමාණු වෙනත් සංඝටක හදනවා. දැන් මේ තියෙන්නේ යකඩ ඇණයක් කියලා හිතන්න. දැන් මේ තියෙන්නේ යකඩ ඇණයක්. දැන් මේ යකඩ ඇණේ තියලා තියෙන්නේ වාතයේ ගැටෙන විදියට. මේවයි තියෙන්නේ වාතය. 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 හරිද? දැන් මේ යකඩ ඇණේ මතු පිට වාතය ගැටෙනවා. වාතයේ තියෙනවා මෙන්න මේගොල්ලෝ. O2 තියෙනවා H2O තියෙනවා O2 තියෙනවා H2O තියෙනවා O2 කියන්නේ කාටද O2 කියන්නේ ඔක්සිජන් වලට H2O කියන්නේ කාටද වතුර වලට ජලය ජලය ඔව් ජලය මෙතන තියෙනවා යකඩ පරමාණු යකඩ ඇනේ තියෙන යකඩ පරමාණු යකඩ ඇනේ හැදලා තියෙන යකඩ පරමාණු වල අවට තියෙන ඔක්සිජන් ජලයයි මෙන්න මේ යකඩ පරමාණු මෙන්න මේ දෙන්නත් එක්ක එකතු වෙනවා කාත් එක්ක එකතු වෙන්නේ ඔක්සිජන් ජලයයි එක්ක එකට එකතු වෙනවා එකතු වෙලා හැදෙනවා මලහඩ දැන් මට කියන්න එක්කනේ මල බැඳීම කියන්නේ මොකද්ද කියලා මල බැඳීම යනු කුමක්ද කියන්න බලන්න උත්තරේ යකඩ පරමාණුයි ඔක්සිජනුයි ජලයයි එකතු වෙලා ඔව් හරි 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 කියන්න තව තවත් ඔක්සිජනුයි ජලයයි එකතු වීමෙන් සැලිනුම දාලා ඥාතින් දාලා පොඩ්ඩක් හැඩ කරලා කියන්න බලන්න परमाणु वाते ऑक्सीजन मलकड़वलट नमक मलकड़वलट कियांदे सज्जल अयन ऑक्साइड कियला सज्जल पेरिक ऑक्साइड मलबेंदीम कियांदे मोकद्द कियला මලබැඳීම කියලා කියන්නේ යකඩ පරමාණු ඔක්සිජන් හා ජල වාෂ්ප සමග එකතු වී සජල අයන ඔක්සයිඩ් පැදීම ඔච්චරයි. ඔක තමයි මලබැඳීම කියන්නේ. යකඩයක මතු පිට පෘෂ්ඨයේ ඇති යකඩ පරමාණු වාතයේ ඇති ඔක්සිජන් හා ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කර සජල අයන ඔක්සයිඩ් බවට පත් වීම මලබැඳීම නම් වේ සජල අයන් ඔක්සයිඩ් එහෙම නැත්නම් කියන සජල ෆෙරික් ඔක්සයිඩ් සජල අයන් ඔක්සයිඩ් එහෙම නැත්නම් කියන සජල ෆෙරික් ඔක්සයිඩ් ෆෙරික් ඔක්සයිඩ් සජල කියලා වචනේ තේරුම මොකද්ද සජල නිය ඕගොල්ලන්ට හිතන තේරුම කියන්නේ මම මේ ඕගොල්ලොන්ගේ මේ 100%ක් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ සජල කියන වචනේ තේරුම සජල ජලය සහිත ජලය සහිත ජලය සහිත කියන එක තමයි තේරුම ජලය සහිත අයන් වල ජලය සහිත ඔව් හරි ජලය සහිත හරි සජල කියන්නේ ජලය සහිත ෆෙරික් ඔක්සයිඩ් කියන්නේ යකඩ වල ඔක්සයිඩ් ජලය සහිත යකඩ වල ඔක්සයිඩයක් හැදෙනවා මෙන්න මේකට තමයි කියන්නේ යකඩ මල බැඳීම කියලා එහෙනම් යකඩ පෘෂ්ඨයක ඇති
යකඩ පරමාණු වාතයේ ඇති ඔක්සිජන් හා ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කර සජල අයන් ඔක්සයිඩ් සෑදීමට තමයි කියන්නේ මල බැඳීම කියන්නේ මට කියන්නේ මේ සජල අයන් ඔක්සයිඩ් මොන පාටද සජල අයන් ඔක්සයිඩ් දුඹුරු පාටයි දුඹුරු පාටයි හරි රතු දුඹුරු පාටයි සජල අයන් ඔක්සයිඩ් ඒක යකඩ පෘෂ්ඨයට ඇලිලා තියෙනවද ගැලවිලා යනවද ගැලවිලා ගැලවිලා යනවා අතුරු පතුරු ගැලවිල යන ඒක ගැලවිල යනකොට මොකද්ද වෙන්නේ යකඩ පෘෂ්ඨය යකඩ පරමාණු එවතුන් සතුට යනවා ඒක ලිකුණා මොකද විකාදනය යකඩ පෘෂ්ඨය විකාදනය වෙනවා ටික දවසක් මේක වෙලා නතර වෙනවද පටන් ගන්නතර පස්සේ නෑ නෑ මුළු යකඩය ඉවර වෙනකම්ම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මුදල මතක තියාගන්න මලබැඳීම සිද්ධ ආරම්භ වුණොත් අන්තිමට නතර වෙන්නේ සම්පූර්ණ යකඩයම විකාදනය වෙලා. හරිද සම්පූර්ණ යකඩයම විකාදනය වෙනවා. නිකන් හිතන්නකෝ ගෙදර තියෙන පිහියක් නැති වුණා කියලා. මුලින් කියන්නේ නැති වෙලා ගෙදර කොහේ හරි වත්තේ කොහේ හරි තැනක නැති වෙනවා. කියන්නේ අපිට හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මාස ගාණක් ගිහිල්ලා හම්බ වෙනකොට පිහියෙන් ටිකක් ඉතුරු වෙලා අනිත් ටික මලකඩ කාලා හම්බ වෙනවා. අවුරුදු දෙක තුනක් ගිහිල්ලා හම්බ වුණොත් මොකද වෙන්නේ ඈ අවුරුදු එහෙම හම්බ වෙච්ච ඒවා ඇතිනේ නේ සමහර වෙලාවට ඕගොල්ලන්ට යකඩ කෑලිම මලකඩ ගොඩක් විතරයි හම්බ වෙන්නේ නේද ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගිහිල්ලා ගිහිල්ලා අරවා ගැලවිලා ගැලවිලා වල පතුරු පතුරු ගැලවිලා යනවා කාලයක් තියෙනකොට කොහොමත් මේ වෙලෙ යන්නේ නැති වෙලාම යනවා يعني අපි දන්නවා යකඩ යකඩ සහිත උපකරණ යකඩ සහිත ලෝහ කොටස් කාලයක් ඔය විදියට වාතය ජලය ගැටීමට සලස්සලා පරිසරයේ තිබුණොත් අපිට ඉතුරු වෙන්නේ නැහැ අන්තිමට ඒවා පතුරු පතුරු ගැලවිලා 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 මලකඩ බවට පත් වෙලා සම්පූර්ණයෙන්ම ජීර්ණය වෙනවා දිර්ලය එහෙනම් ඔන්න මල බැඳීම නවත්තන්න නම් අපි මොකද්ද කරන්න ඕන දැන් මෙතනින්ම කියන්න පුළුවන් ඔක්කොම ටික මෙතනින්ම කතා කරන්න පුළුවන් මල බැඳීම නතර කරන්න නම් මොකද්ද කරන්න ඕන වාතයේ කිනකට ගැටෙන්නේ නැති වෙනවා ऑक्सीजन गटीम वलक्वन्नोन जलय गटीम वलक्वन्नोन एहेम नत्तम मे देकम गटीम वलक्वन्नोन ऑक्सीजन गटीम वलक्वत् सारी जलय गटीम वलक्वत् सारी मे देकम गटीम वलक्वत् सारी එතකොට මේව ගැටීම වලක්වන්න මොනවයි කරන්නේ? තින්තාලේප කරනවා. ආ තින්තාලේප කරනවා. තව? සුද්ධිය කරන්නේ. ආ වෙනත් ලෝහයක් තින්තාලේප කරනවා. හරි. ඊළාට ග්‍රීස් ගන්න. තෙල් වල ගිල්ලලා තියනවා. හරිද? ග්‍රීස් තාලේප කිරීම, තෙල් වල ගිල්ලා තැබීම, තින්තාලේ මේ හැම එකකින්ම උත්සාහ කරන ඉදෙනුයි ජලයයි ගැටෙන්න නැති වෙන්නේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ කඩවල් වල තියෙන ඒවත් එහෙම මල කඩ හැදෙනවා. මොන කඩවල් වලද? හાર્ඩ්වෙයාර් වල එහෙම තියෙනවා. ඔව් කාලයක් තියෙනකොට හાર્ඩ්වෙයාර් වලත් තියෙන යකඩ බාන්න මල කඩ ගන්න. දැන් හાર્ඩ්වෙයාර් එකක කියලා හිතමුකෝ අපි හાર્ඩ්වෙයාර් එකක විකුණන්න තියෙන උදලු ටික වැස්සට උදලු තල ටික වැස්සට තෙමි තෙමි ඔය හරි එලි එලි මහන් පරිසරයක තියලා තිබුවොත් අර ඇතුලේ තිබුණට වඩා ඉක්මනට මල කඩ ගන්න. एक तीन तटिक गिया हम दें वो समाहर वेलाट अभी हार्डवेयर वाली ऐना आरा गिरे ने वाले यकड़ है ना गूगल लोन टाइम वेला है तीने आलू तेंग हम बोले ने वाई यकड़ है ना आलू तेंग होते तो लास्ट ने रहती है ना आलू गिना होगा हम ना मुझ में समाहर हार्डवेयर वाली गिरे यकड़ है ना वाले तैनिंतन අන්නේවට ඇනේ නිකන් අර මේ මලකඩ කට්ටුවක් විතරයි තියෙන්නේ. එහෙමත් තියෙනවා. ගෙදර තිබිච්ච ඒ කියන්නේ මං කියන්නේ. හાર્ඩ්වෙයාර් වල ඉතින් ඒ වගේ විකුණන්නේ නැහැ. ගොඩක් වෙලාවට හાર્ඩ්වෙයාර් වල කරන්නේ එහෙම යකඩ මලකඩ කෑවට පස්සේ ආපහු යවන කම්පැනි එක. යවලි වලලා ආයි මතු පිට දින්ත ගහලා එවනවා. ඉතින් මිනිස්සු දන්නේ නැහැ නේ මිනිස්සු හිතන්නේ ආයිත් අලුතෙන් ආවා කියලා. දැන් අපි හිතමු බයික් එකක් ගන්නවා කියලා අලුතෙන්. දැන් අලුතෙන් නෙවෙයි පාවිච්චි කරපු බයික් එකක්. දැන් අපි හිතමු අවුරුදු 10ක් 15ක් පරණ බයික් එකක් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? මලනෝ කාතියේ ඉද අවුරුදු
පහක් හයක් බයික් එකක් ගත්ත ගන්නකොට පරණයි බයික් එකක් අපි ගන්නවා සෙකන්ඩ් හෑන්ඩ් එකක්. අපි ගන්නකොට මේ බයික් එක ලස්සනට පේන්ට් කළා ලස්සනට පාට කළා තියෙනවා. අවුරුදු 10ක් විතර පරණයි. ඔගොල්ලෝ හිතන්නේ ඇයි අර එහෙම පාට කළා තියෙන්නේ? මලකඩ වැහෙන්නේ. අනිවාර්යෙන් මලකඩ කාලා. ටික දවසක් යනකොට අරගෙන අපි බඳිනකොට අපිට පේනවා අර තින්ත තට්ටුවත් එක්කම මොකද්ද වෙන්නේ? ඇතුලෙන් මලකඩ මතුවෙලා ගැලවිල යනවා. එහෙම වෙන්න පුළුවා. හරිද? දැන් ඒක නිසා මේ අපි දැනගන්න ඕනේ ඒවා. දැන් ඔය ආර්බයාරලත් ඔය වගේ වැඩ කරනවා. ඒ දා තිබිලා උදළු තලයි ඒ වගේ යකඩ විකුණන්න තියෙන යකඩ උපකරණ පරණ වුණාම ආපහු කම්පැනිටවල අලුතෙන් පේන්ට් එක ගහලා අලුත් ඒ වගේ වෙනවා. එව්වට පස්සේ අපි හිතන්නේ අලුතෙන් මාත් අදයි ආපුවා මලකඩ කාලා නැහැ හොඳයි කියලා ගන්නෝ. දරගෙන මලනකොට ටික කාලයක් යනකොට අර විදියටම පතුරු ගැලවිල යන්න පටන් ගන්නවා මේකේ. කියන්නේ මල බැඳීම සිද්ධ වෙනවා. හරිද? එතකොට කොන්න දැන් අපි දන්න මල බැඳීමට අවශ්‍ය සාධක දෙකක් තියෙනවා. මොනවද මල බැඳීමට අවශ්‍ය සාධක දෙක? ඔක්සිජන් හා ජල. ජලය වාතය. ජල වාෂ්ප. එහෙනම් මල බැඳීම වළක්ව ගන්න නම් මොකද කරන්න ඕන? ඔක්සිජන් ඔක්සිජන් ගැටීම වළක්වන්න ඕන. ජල වාෂ්ප ගැටීම වළක්වන්න ඕන. හරි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මල බැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වීම. නීලාර කරන්න යන්නේ මල බැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වීම. අපි ගන්න මෙන්න මේ වගේ ඇටවුමක් මේ ක්‍රියාකාරකම සඳහා. කැකෑරුම් නලයක් ගන්න. අරගෙන ඉවර වෙලා මේ කැකෑරුම් නලය ඇතුළට දානවා ජල වාෂ්ප උරා ගන්න පුළුවන් ද්‍රව්‍යයක්. එතෙන්දී අපිට දාන්න පුළුවන් එකක් තමයි මොනවද? සිලිකා ජෙල්. එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 සිලිකා ජෙල් හෝ මේක දෙකක් සිලිකා ජෙල් අනිත් එක නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් ඔය වගේ දෙකක් ඕන එකක් දෙකෙන් එකක් දාන්න. සිලිකා ජෙල් වලට ඔයගොල්ලෝ දන්නවා පුළුවන් බව ජල වාෂ්ප අවශෝෂණය කරන්න. සිලිකා ජෙල් වලට පුළුවන් ජල වාෂ්ප උරා ගන්න. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරන්න පුළුවන් සිලිකා ජෙල් වලට. මෙන්න මේ වගේ සුදු පාට කැට වර්ගයක් තමයි සිලිකා ජෙල් කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මේ පැකට් එකේ තියෙන සිලිකා ජෙල් මේකේ ගහලා තියෙනවා. ඔව් සමහර ඒ වගේ බාණ්ඩවල තියෙනවා. සමහර ඇතුලේ සපත්තු පෙට්ටිය ඇතුලේ. ඔව් සිලිකා ජෙල් ජල අවශෝෂකය අනුභව නොකරන්න කියලා මේකේ ගහලා තියෙනවා. මේ පැකට් එකේ ගහලා තියෙන සිලිකා ජෙල් ජල අවශෝෂකය අනුභව නොකරන්න. දැන් මේ ඔය වතුර බෝතල් වල එහෙම දාලා තියෙන එක. වතුර බෝතල් වලත් දාලා තියෙනවා. දැන් මට මේ සිලිකා ජෙල් පැකට් එක හම්බ වුණේ මං ගත්ත මේ මට හම්බ වෙච්ච මේ අක්කාජියක් ඇතුලේ. මෙන්න මේ අත්කාතය මේ පෙට්ටිය ඇතුලේ. හරිද? මේ පෙට්ටිය ඇතුලේ මේ අත්කාතය මේ තියෙන්නේ. මේක ඇතුලේ මේකත් එක්ක දාලා තිබුණා මෙහෙම සිලිකා ජෙල් පැකට් එක. මෙහෙම දාලා මෙහෙම තමයි දාලා තිබුණේ. හරිද? ඒ කියන්නේ මේකේ බලාපොරොත්තු මේ කාචයට පුස් බැඳීම වළක්වන්න මේ ජල වාෂ්ප ටික උරා ගන්න ඇතුලේ තියෙනවා. හරි. ඔන්න එහෙනම් ජලය උරා ගන්න දැම්මා සිලිකා ජෙල්. දාලිවල වෙලා ඇබයක් අරගෙන ඇබේට සම්බන්ධ කරගන්න යකඩයක් එකක්. සම්බන්ධ කරන මේ විදිහට ඒ ඇබේ මේක කැරුම් නලයකට හරි ගන්නවා. යකඩයන දෙක මෙහෙම තියෙනවා. වගේ විදිහට. හිසවල් දෙක දෙපැත්තට හිටින විදිහට මේක හිස මෙහෙ තියෙන්නේ මේක හිස මෙහෙ තියෙන්නේ. හරිද? මේවා මල නොබැදුණු පිටිසිදු යකඩයන වෙන්නවා. මේ ඇබේ මෙව යකඩයන. මේ විදිහට ඇටවුම හදලා දවස් දෙකක් තුනක් තියලා ඉවර වෙලා දැන් මේක සීල් කරලා තියෙන. සීල් කරලා කියන්නේ මේ ඇබේට උඩින් ඉටිවක් කරනවා. ඉටිවක් කරාට පස්සේ ඇබේ හරහා ඇතුළට වාතයට ගමන් කරන්න බෑ. සිදුරු වැහෙන්න හොඳට සීල් කරලා තියෙන්නේ. හරිද? මේක මෙහෙම තියලා දවස් දෙක තුනකට පස්සේ බලනවා
මේ යකඩ ඇනවල මල බැඳිච්ච විදිය. බැලුවම අපිට පේනවා ඇනය තුල ඇන කොටස් මල බැඳිලා නැහැ. ඇනයෙන් පිට තියෙන මල මේ යකඩ ඇන කොටස් මල බැඳිලා. ඇනය තුල ඇති ඇන කොටස් මල බැඳී නැත. ඇනයෙන් පිට ඇති ඇන කොටස් මල බැඳී ඇත. ඇයි ඇනය ඇතුලේ මල බැඳිලා නැත්තේ? ඇතු මේක නලේ ඇතුලේ තියෙන ඇන මල බැඳිලා නැත්තේ? ජල වාෂ්ප වේ නිසා වාතය තුන ඇසිලිකා ජල ශෝෂණය කරනවා. ඔව් ඇනය මේ නලය ඇතුලේ ඇන වලට ජල වාෂ්ප ලැබෙන්නේ නැහැ. ජල වාෂ්ප නැති නිසා මලකට කන්නේ නැහැ. පිටතට ජල වාෂ්ප ලැබෙනවා. ඒක නිසා මලකට කන්නේ. හරිද? ඔන්න ඔය විදිහට අපිට නිගමනය කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝගෙන් අහන ප්‍රශ්නයක් තමයි විද්‍යාකාරයේදී මෙව ක්‍රියාකාරකම් සිද්ධ කරන්න තියෙන ඇන මල කඩ කාපුව තියෙන්නේ. හරිද? ක්‍රියාකාරකම් කරන්න ඕන ඇන තියෙනවා හැබැයි මල කඩ කාලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? ජලහම්බලයකට දාලා ගන්න. ඕ. ජලවනයිස් කරනවා. ජලවනයිස් කළා හරියන්නේ නැහැ. කැලවනයිස් කරන්නේ අපි කරන්න ඕන අම්ලයක් ඉස්සලා මොන අම්ලය තුලේ ගිල්ලල තියන්නේ අපිට පුළුවන් මේ ඇනටික තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල ගිල්ලල තියන්න තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල විනාඩි කිහිපයක් තියෙනකොට මලකඩ කාපු ඔක්කොම දිය වෙලයක් යකඩ ඇනවල මලකඩ දිය වෙනවා යකඩ ඇනවල මලකඩ ඔන වේගවා හොඳට මතක තියාගන්න යකඩ බාණ්ඩවල මල ඉවත් කරන්න භාවිතා කරන අම්ලය තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඇල්ලුවට පස්සේ යකඩ ඇනවලට කියන්නේ ඒවයි ගෑවෙන්න සැලැස්සුවම මලකඩ ඉවත් වෙනවා. හරිද? එහෙමනම් ඔන්න එකක් ඒක. තව එකක් තමයි මේ ඇන කොටස් පිරිසිදු කරන්න අපි කියන්නේ මේ ක්‍රියාකාරකම් කරන්න කලින් මලකඩ කාලා තියෙනන් ඒව ඉවත් කරන්න ගන්න තව ක්‍රමයක් තමයි වැලිකඩ දාශයකින් හොදින් සීදීම. වැලිකඩ දාශයකේ හොඳට හීරුවක් හරි. එහෙම නැත්නම් අර විදියට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල ගිල්ලල තියුවත් හරි. රයිට්. ඔය තුන් වතුර දැම්මට හරියන්නේ නැද්ද? ඈ? තුන් වතුර දැම්මම පිලිසිදු. උණු වතුර. උණු වතුරද? ලුණු වතුර. ලුණු වතුර දැම්මම මලකඩ කණ එක වැඩි වෙනවා. හරිද? ලුණු කියන්නේ ලවණය. ලවණයකින් මල බැඳීම තවත් වේගවත් වෙනවා. දැන් අපි ඒ විස්තරට කතා කරනවා. ලුණු වතුර දැම්මම තවත් මලකඩ කණ එක වැඩි වෙනවා. ඒක මතක තියාගන්න. හරිද? අම්ල අම්ලයකට පුළුවන් මලකඩ ඉවත් කරන්න ඔය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ අම්ලයකට. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මල බැඳීමට ඔක්සිජන් අවශ්‍ය බව. ඒකට ගන්න මෙන්න මේ වගේ ඇටම්. කැකෑරුම් නල දෙකක් විතර ගන්න දෙකක් හෝ තුනක් ගන්න. පොතේ තියෙන එකම ගමු. කැකෑරුම් නල තුනක් ගන්න. අරගෙන ඉවර වෙලා එක කැකෑරුම් නලයකට දාන උණු ජලය. උණු ජලය. උණු ජලය කියන්නේ නටවලා නිවාගත්තු ජලය. උණු ජලය එහෙම නැත්තම් උණු කර නිවාගත් ජලය. මම මෙහෙම ලියන්න. නටවා නිවාගත් ජලය. නටවා නිවාගත් ජලය. අනිත් එකට දාන ඇල් ජලය. ඒ ප්‍රමාණයම දාන්න. ඇල් ජලය. අනිත් එකට දාන ඇල් ජලය. ඇල් ජලය. ඊට පස්සේ මේ තුනටම දාන පිරිසිදු කරගත්ත එක සමාන යකඩ ඇන දෙක බැගින්. මේකට දෙකක් දැම්මා. මේකට දෙකක් දැම්මා. ආයි මේකට දෙකක් දැම්මා. පිරිසිදු කරක සමාන යකඩ දෙක වැගින් දාමු. ඩාලිවර වෙලා මේක වැහෙන්න මේ ජලයට උඩින් දාන පොල් තෙල් තට්ටුව. පොල් තෙල් තට්ටුව. මෙතන ඇල් ජලයට උඩින් දාන පොල් තෙල් තට්ටුව. මේකට දාන්නේ නැහැ. අපිට මේ ඇටෝම A, මේක B, මේක C. ඇන් ඔන්න ඔය විදිහට ඇටෝම් තුන හදා ගන්නවා. දැන් මොකද්ද කරේ? කැකෑරුම් නල තුනක් ගත්තා. එකකට දැම්ම නටවා නිවාගත් ජලය. අනිත් දෙකට දැම්ම ඊට සමාන ඇල් ජලය. හරිද? මේකට දැම්ම යකඩන පිරිසිදු යකඩන දෙක ගන්න දැම්ම හැම එකටම දාලා මේකට දැම්ම පොල් තෙල් සට්ටුවක්. ආයි මේකටත් දැම්ම පොල් තෙල් සට්ටුවක්. මේකට දැම්මේ නැහැ.
ඔය විදිහට ඇටොම් ටික හදලා ඉවර වෙලා දින දෙකක් විතර තියෙනවා කියලා. තියෙන්න ඇරලා බලනවා මල බැඳිලාද නැද්ද වැඩියෙන්ම මල බැඳුනේ මොන ඈනවලද අඩුවෙන්ම මල බැඳුනේ මොන ඈනවලද එහෙම බලන්න. මට කියන්න මොනවයි නිරීක්ෂණ? ඒකේ මල ඒ ඇටොමේ මල බැඳිලා නැහැ. ඒ ටිකක් මල බැඳිලා. B එකේ ටිකක් මල බැඳිලා. ජලය නටනකොට ඒකේ දිය වෙලා තියෙන වාතය ජලයෙන් ඉවත් වෙලා වාෂ්ප බවට පත් වෙනවා වායු බවට පත් වෙලා ඉවත් වෙනවා. නැට වූ ජලයේ වාතය නැහැ. වාතය කියන්නේ ඔක්සිජන් නැහැ. වාතය නැහැ කියන්නේ ඔක්සිජන් නැහැ කියන එක. මොකද වාතය එක සංගතකයක් නේ ඔක්සිජන්. නැට වූ ජලයේ වාතය නැහැ. දැන් අර ඕගොල්ලෝ දැකලා තියෙනවාද සාස්පානක් ලිපේ තියලා වතුර උණු කරනකොට සාස්පානේ තනින් තන බුබුලු හැදෙනවා. වතුර නටන්න කිට්ටු වෙනකොට ඒ බුබුලු විදියට මොනවයි මේ වතුර නටනවා කියන්නේ බුබුලු බුබුලු පිට වෙන මොනවයි පිට වෙන්නේ ජල වාෂ්ප ජල වාෂ්ප හරි ඒ වගේම වාතයක් පිට වෙනවා ජලයේ දිය වෙච්ච වාතය ඉවත් වෙනවා ඉවත් වෙනකොට නෑර බුබුලු බුබුලු පිට වෙලා යන්නේ හරි එහෙම ඉවත් වුණාට පස්සේ මේක ඇතුලේ වාතය නෑ ඊට පස්සේ පොල් තෙල් තට්ටුව පිටතින් වාතය ඇතුල් වෙන එක නවත්තනවා ඕ පොල් තෙල් තට්ටුව නිසා නැවත ජලය දියවීම සිද්ධ වෙන්නේ නැහැ මේ සෝරි ජලය නෙවෙයි වාතය පොල් තෙල් තට්ටුව නිසා නැවත පිටතින් වාතය දිය වෙන්නේ නැහැ දැන් ඔය අපි මෙහෙම කතා කරුවොත් ගඟක් ගත්තොත් ගඟේ තනින් තන ඉන්න මාළු වෙනස් වෙනවා ඒ කියන්නේ ගඟක මූද ආසන්නයේ ඉන්න මාළු වර්ගය නෙවෙයි ගඟේ ඔය කඳුකර ප්‍රදේශවල ඉන්නේ අනුකර ප්‍රදේශවල ඉන්න මාළු දැන් අපි ගෙදර ගෙනල්ලා ටැංකියක දාලා හදන්න ගියොත් හදන්න බෑ. පළවෙනි දවසේදී දෙවෙනි දවසේ මැරිලා. ඔය බුලත් අපයෝ. එහෙම නැත්නම් ඔය ඒ වගේ ඔය පිරිසිදු ජලයේ ගලා යන ජලයේ ඉන්න මාළු ලේසියෙන් හදන්න බෑ. ඇයි හදන්න බැරි? අපි හදනවා. හදන්න අමාරුයි. සාමාන්‍ය නිකන් නෑ. ගලා යන ජලයේ අන්ඩියෝ. ඇන්ඩිය වී තියෙනවා. ඔව්. අර ටැංකියක टैंकियन प्रमाण मेरे එහෙමනම් අනිවාර්යෙන් මේ ටැංකිය මොනවද තියෙන්න ඕන? එහෙම හදන්න නම්. ඔව් මොකද්ද තියෙන්න ඕන? ඔක්සිජන් මෝටරයක් තියෙන්න ඕන. ඔක්සිජන් මෝටරයකින් ජලය කලසන්න ඕන හැමතිස්සෙම. හරිද? අපි මේව කරන්නේ නෑනේ. මොකද? අපි එහෙම කරන්නේ නෑනේ. ගඟෙන් අලු මාල් දාලා තියෙන්නේ. ඔය බුලත් අපේ වගේ වන් හදන්න පුළුවන්ද? බෑගෙන බුලත් අපේ. ආයි උන් මේක. මැරෙනවා මැරෙනවා දවසින් දවස එක එක මැරෙනවා හදන්න අමාරුයි. හරිද? ඒ කියන්නේ ඒකට හේතුව තමයි පිරිසිදු ජලයේ ඔය අර එහෙම හදන්න පුළුවන් ඔය ගංගාවල කෙළවරවල් වල ඉන්නේ වන් අර අපිරිසිදු ජලයේ ඔක්සිජන් අඩු ජලයේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම ඉන්න වාල් විශේෂ. උන් හදන්න පුළුවන්. ඒකෙන් මතක තියාගන්න හැමතිස්සෙම ජලය කැළතෙන්න කැළතෙන්න ජලයේ ඔක්සිජන් දිය වෙන ප්‍රමාණය වැඩි. දැන් මෙතන පොල් තෙල් තට්ටුව දැම්මම ජලයට ඔක්සිජන් දිය වෙන්න බෑ. මෙහි තියෙන ඔක්සිජන් මෙහෙට එන්නේ නැහැ. හරි තෙල් තට්ටුව නිසා. ඒකනේ අපි අර මදුරු කීටයන් මර්ධනය කරන්න කරන එක ක්‍රියාවක් තමයි ජලයට පොල් තෙල් දැමීම. ජලයට දාන තෙල් තට්ටුවක්. දැන් අපිට පොල් කොම්බයක් වගේ එහෙම තියෙන මදුරු කීටෝ ඉන්න එකට උඩින් තෙල් තට්ටුවක් දාපු ගමන් උන්ට හුස්ම ගන්න බෑ. හරිද? ඇයි හුස්ම ගන්න බැරි? දැන් මදුරුවා කියන මදුරු කීටයක් ජලයේ ඉන්නකොට මෙහෙම මදුරු කීටයගේ මෙහෙම ඇඟේ එක කෙළවරක තියෙන ශ්වසන නාල කියලා එකක්. මේ ශ්වසන නාලය වතුරෙන් උඩට දාගෙන ඉන්නේ. එතනින් තමයි මූ ශ්වසනය කරන්නේ. හරිද? තෙල් තට්ටුව දාපු ගමන්
ජලය යට ඉන්න මදුරුවට මෙතනින් ශ්වසන නාලය උඩට දාගන්න බැරි වෙනවා. වාතයට දාගන්න බැරි වෙනවා. එතකොට හුස්ම ගන්න බැරි වෙල යනවා. බැරි වෙල මැරි යනවා. හරිද? ජලයට තෙල් දැමීමේ බලාපොරොත්තු වෙන්නේ ඒක. දැන් ඕගොල්ලෝ බලන්න මදුරු කීටය හැමතිස්සෙම ඉන්නේ වතුරේ උඩ මතු පිට ඉන්නේ. අපි එනකොටම යනවා යටට. හැබැයි වැඩි වෙලාවක් යට ඉන්න බෑ. හරිද? ඕනම් බලන්න පොල් කට්ටක මදුරු කීටය ඉන්නකොට මදුරු කීටය දැන් අපි ඕගොල්ලෝ පොල් කට්ටට එබ්බෙනකොටම යනවා යටට. හරිද? වතුරේ පතුලට යනවා. ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා ආපහු උඩට එනවා. ඉන්න බෑ. ඉන්න බැරි හේතුව තමයි හුස්ම ගන්න විදියක් නැහැ. මොකද ජලයේදී වෙච්ච වාතය නෙවෙයි ගන්න. මෙතන උඩට ශ්වසන නාලය දාලා එතනින් තමයි වාතය ගන්න. එතකොට අපි තෙල් තට්ටුවක් දැම්මම උඩ ශ්වසන නාලය වාතයට දාගන්න බෑ. එතකොට නෑ. ඒ වගේ මතක තියාගන්න මෙතන මේ පොල් තෙල් තට්ටුව දැමීමේ බලාපොරොත්තුව නැවත ජලයේ දියවීම වැළැක්වීම. දැන් මේකේ ඔක්සිජන් ඇත්තෙත් නැහැ, වාතය ඇත්තෙත් නැහැ, නැවත වාතය දිය වෙන්නෙත් නැහැ. ඒක නිසා මල කඩ ගන්න. මේකේ වාතය තියෙනවා. ඇයි නටවල නැහනේ. හැබැයි නැවත දිය වෙන්නේ නැහැ. ඒක නිසා ටිකක් මල කඩ ගන්න. මේකේ වාතයක් නැහැ. සෝරි, වාතය තියෙනවා, නැවත දිය වෙනවා. නැවත දිය වෙනවා, දිය වෙච්ච වාතය තියෙනවා. ඒක නිසා වැඩිපුරම මල කඩ ගන්න. එහෙනම් මෙන්න මල බැඳීම අඩුම නලය. මෙන්න ටිකක් මල බැඳුණු නලය. මෙන්න ගොඩාක් මල බැඳුණු නලය. ගොඩක් මල බැඳිලා තියෙන සීවල. හරිනේ, මේ විදිහට අපිට කතා කරන්න බලා මේකෙන් පැහැදිලි වෙනවා. මල බැඳීමට අවශ්‍ය වෙන්නේ වාතය. මේ ක්‍රියාකාරකම මේකෙන් පැහැදිලි වෙනවා. මල බැඳීමට ජලය අවශ්‍ය බව. ඊට පස්සේ වාතය කිව්වම අපි කතා කරන්නේ ඒක මිශ්‍රණයක්. වාතය කිව්වම නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. අපි ඒක පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. අපි හුස්ම ගන්නේ වාතය. දැන් මේ හැම එකක්ම වාතයේ තියෙන හැම සංඝටකයක්ම මල බැඳීමට වැදගත් වෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු මල බැඳීම සඳහා වැදගත් වෙන්නේ වාතයේ තියෙන මොන සංඝටකයද කියලා. අපි දන්නවා මල බැඳීම සඳහා වැදගත් වෙන්නේ වාතයේ තියෙන ඔක්සිජන්. ඔක්සිජන් කියලා පෙන්වන්නේ කොහොමද? මල බැඳීම සඳහා අවශ්‍ය වෙන්නේ වාතයේ තියෙන ඔක්සිජන් කියලා පෙන්වන්නේ. ආ, ඒකට තමයි මෙන්න මේ ක්‍රියාකාරකම තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම කරලා තියෙන මේ ක්‍රියාකාරකම 8 1 6 මගේ පොතේ. ඔයගොල්ලෝගේ පොතේ කීයද දන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද. ක්‍රියාකාරකම මෙන්න මේ 8 14 රූපය කියලා එකක් තියෙනවා. මෙන්න මේකෙදි පෙන්වලා තියෙන්නේ මල බැඳීමට වාතයේ තියෙන ඔක්සිජන් අවශ්‍ය බව. මොකද්ද කරලා තියෙන්නේ? කියන්න බලන්න මේක කරපු හැටි එක්කනේ. මොකද කරලා තියෙන්නේ? අරගෙන තියෙන කැකෑරුම් නල දෙකක්. ඒ කැකෑරුම් නල දෙකේ කෙළවරේ රඳවල තියෙන යකඩ කුඩු එකක තෙත පුළුන් කැබැල්ලක් මගින්. තෙත පුළුන් කැබැල්ලක් මගින් යකඩ කුඩු ටික සිර කරලා තියෙනවා. අනිත් එකේ තෙත පුළුන් කෑල්ල විතරයි. ඊට පස්සේ මේ කැකෑරුම් නල දෙකම ගිල්ලලා තියෙන ජල භාජනයක. ජල බීකරයක නැත්නම් ජල ද්‍රෝණිකාවක සිරස්ව ගිල්ලලා තියෙනවා. ඊට පස්සේ ටික දවසක් තියලා තියෙනවා. දින කිහිපයක් තියලා තියෙනවා. හරිද? දින කිහිපයක් තිබුවම ඒ ඇටවුම, ඒ කියන්නේ ඔය මුකුත්ම යකඩ කුඩු නැති තෙත පුළුන් විතරක් තියෙන ඇට, ඔයගේ මුකුත්ම වෙලා නැහැ. එහෙමම තියෙනවා. හැබැයි B ඇටවුමේ, මට කියන්නේ B ඇටවුමේ නිරීක්ෂණ දෙකක්. ඔකේ B නලයේ, B ඇටවුමනේ B නලයේ නිරීක්ෂණ දෙකක්. ජලය ඉහළට ගමන් කරලා තියෙනවා. තව නිරීක්ෂණය. යකඩ කුඩු මල බැඳිලා තියෙනවා. යකඩ කුඩු ටික මල බැඳිලා තියෙනවා. ජලය නලය දිගේ ඉහළට ගමන් කරලා තියෙනවා. කොච්චරක් ඉහළට ගමන් කළායි? ඒක බලන්න දරුවෝ අපි කරන වැඩේ තමයි. දැන් මේක නම් ඇට ඕගොල්ලෝ මෙතන ලිව්වොත් පේනවනේ. මෙහෙම ඇටවුම තියෙනා, හරිද? මෙහෙම ඇටවුම තියෙනා, මේ විදිහට නලය තියෙනා, දැන් මේ ගානට නම් ජලය තියෙන්නේ. මෙන්න මේ ජලය නැති කොටස් ටික පහකට වෙන් කරනවා. ඔය විදිහට 1 2 3 4 5 සමාන කොටස් පහකට වෙන් කරනවා. වෙන් කරාම අපිට පේනවා ඉහළට ගමන් කරලා තියෙන්නේ මෙන්න මේ කොටස් පහෙන් එකක් තරංගකට. හරිද? නලයේ සමාන කොටස් පහකට වෙන් කරාම වාතය පිරිච්ච ප්‍රදේශ 1 2 3 4 5 ජලය ඉහළට ගිහිල්ලා තියෙන පහෙන් එකක උසක්. ජලය ඉහළට ගිහිල්ලා තියෙන පහෙන් එකක උසක්. පේනවනේ දැන් ඕලෝගේ පොතේ. ඔක කරලා බලන්න පුළුවන්. මෙන්න මෙතන
සමාන කොටස් පහකට වෙන් කරනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි අපිට පේනවා පහෙන් එකක් තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ පහෙන් එකක් කියන්නේ 120ක් 120ක් වාතයේ තිබිච්ච දේවල් නැති වෙලා තියෙනවා වාතයේ තිබිච්ච දේවල් වලින් 120ක් නැති වෙලා තියෙනවා ඒකට ඒ අඩුව පුරවන්න ජලය උඩට ගිහිල්ලා තියෙන්නේ अभी मे हूस वाते कार्बन डाइऑक्साइड दिए වාතයේ 78ක් තියෙනවනේ වාතයේ 78ක් තියෙන්නේ නයිට්‍රජන් 78ක් තියෙන්නේ නයිට්‍රජන් 121ක් තියෙන්නේ මොනවයි ඔක්සිජන් ඔක්සිජන් මතක තියාගන්න ওই දෙක තමයි 100ක් තියෙන්නේ අපි මේ හුස්ම ගන්න වාතයේ 99ක්ම තියෙන්නේ නයිට්‍රජනුයි ඔක්සිජනුයි ඊළඟ කාබන් ඩයොක්සයිඩ් තියෙන දශම ගාණක් ආගන් තියෙන 0.9යි ගාණක් හරිද එතකොට මෙතන පහෙන් එකක් උඩට ගියා. පහෙන් එකක් කියන්නේ 120ක්. එතන 120ක් වාතයේ තියෙන්නේ මොනවයි? ඔක්සිජන්. ඔක්සිජන් ටික නැති වුණා. ඇයි ඔක්සිජන් ටික නැති වුනේ? ඔක්සිජන් ටික මේ තියෙන්නේ යකඩ මලබනි. ඔක්සිජන් ටික මලකඩ කරකොට ඔක්සයිඩ් බවට පත් වෙලා වෙන මෙතන තැන්පත් වෙනවා. යකඩේ යමක. එතකොට ඒ අණුව පුරවන්න මේක ඇතුළ හිටන පුරවන්න ජලය උඩට ගමන් කරනවා ගමන් කරලා පහෙන් එකක් ගමන් කරනවා හරිද පහෙන් එකක් උඩට ගමන් කළා ඒ අඩුව පුරවන පහෙන් එකක් උඩට ගමන් කරනවා පහෙන් එකක් උඩට ගමන් කරන්නේ මෙතන ඔක්සිජන් ටික එතන තැම්පත් වෙච්ච නිසා පහෙන් එකක් පිරිච්ච ඔක්සිජන් ටික මෙතන මලකඩ විදියට තැම්පත් වුණා මෙන්න වෙච්ච වැඩි යකඩ ඔක්සිජන් මලකඩ ජලවාෂ්ප සම්බන්ධ වෙන වෙන ජලවාෂ්ප වල වඩා ඔක්සිජන් තමයි පහෙන් එකක් උතන තැම්පත් වෙන්නේ. ඒක නිසා තමයි අඩුව පුරවන්න මෙතන නලයේ තියෙන හිස්තැන පුරවන්න ජලය උඩට යන්නේ. හරිද? එහෙනම් ඔය ක්‍රියාකාරකමෙන් පැහැදිලි වෙනවා මල බැඳීමේදී වායු ගෝලයේ තියෙන වාතයේ ඔක්සිජන් ඊට සම්බන්ධ වෙන බව. ඔක්සිජන් තමයි සම්බන්ධ වෙන්නේ. හරිද? मलबंदीमट जल अवश्य भव मलबंदीमट वाते अवश्य भव मलबंदीमट वाते अति ऑक्सीजन अडंग भव अवश्य भव मलबंदीमट वाते अति ऑक्सीजन अवश्य भव अरे आप तक मलबंदीमट जल अवश्य भावनाट के मलबंदीमट जल अवश्य भावना මලබැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වන හැටි ඉක්මනට වෙලා ගන්න එපා. කියා කරගම ගන්න හැටි ඉක්මනට කියන්න. පරීක්ෂා නලතුම කරගන්න. නෑ තුනක් ඕනේ නෑ මලබැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වන්න. නෑ නෑ දරුවෝ. මලබැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වන්න එක නලයයි ඕන. තුනක් ඕනේ නෑ. मलबंदी मैं जल अवश्य भावना कण ले आई होना हरे एक मिनट क्या इसे लामा परीक्षा क्या करेगे एक के पजल टे सिलिका जेल दाना ईर पास से अर ඉතින් කියලා බයක් ගහලා ඒකෙන් දෙපැත්තට හිටින විදියට යකඩන දෙකක් රඳව ගන්නවා ඊට පස්සේ දවස් කිහිපයක් තිබ්බම අර එළිය පැත්තේ තියෙන ටික මලකඩ ගාලා ඇතුළේ ටික මලකඩ කාලා නැහැ. ඔව්. ඒකෙන් පැහැදිලි වෙනවා නලය තුල ජලය නැහැ. ජලය නැති නිසා මලකඩ කන්නේ නැහැ. නලය තුල ජලය නැත්te සිලිකා ජෙල් හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වලින් ජලය උරා ගන්න නිසා. ඊළඟ මලබැඳීමට වාතය අවශ්‍ය බව පෙන්වන්නේ කොහොමද? මලබැඳීමට වාතය අවශ්‍ය බව ඉක්මනට වෙලා ගන්න නැතුව කියන්න. මලබැඳීමට වාතය අවශ්‍ය බව.
පරීක්ෂා නාල තුනක් අරගෙන එයට පිරිසිදු යකඩ එන පරීක්ෂා නාල තුන පළවෙනි එක නැට වූ ජලය දානවා ඊට පස්සේ දෙවෙනි ඊළඟ දෙකටම ඇල් ජලය දානවා ඊට පස්සේ එකෙන් පළවෙනි එකට තෙල් තට්ටුවක් දානවා දෙවෙනි එකට තෙල් තට්ටුවක් දානවා දාලා දින 3ක් ඉඳලා කියලා එතකොට නිරීක්ෂණය වෙනව මොකද්ද තෙල් තට්ටුව නැටුපු ජලයේ දාපු එන ඒක මුකුත් තර නැහැ එහෙනම් යන්තම් කියලා නැහැ ජලයේ දාපු ඒවයි තෙල් තට්ටුව දාපු එකේ ටිකක් මල බැඳිලා අනිත් එක ගොඩක් මල බැඳිලා ඔව් ගොඩක් මල බැඳිලා ඒකෙන් පැහැදිලි වෙනව නැට වූ ජලය තුල වාතය නැහැ තෙල් තට්ටුව නිසා වාතය නැවත දිය වෙන්න බෑ ඒක නිසා මල බැඳීම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ මල බැඳීමට වාතයේ ඔක්සිජන් අවශ්‍ය බව පෙන්වන්නේ කොහොමද මල බැඳීමට වාතයේ ඔක්සිජන් අවශ්‍ය බව ඉක්මනට පරීක්ෂා නල දෙකක් අරගෙන එකකට තෙත බුලුන් දානවා අනිත් එකට යකඩ රුදුදාල තෙත බුලුන් දානවා ඊට පස්සේ ජල බේසම අක්කරදෙන ඒ දෙකම ඉඳලා තියෙනවා දවස් කීපයක් දෙනවා ඊට පස්සේ අර යකඩ බුලු දාපු එකේ වතුර ටිකක් ඌරට නැගලා තියෙනවා හරියට කීයක්ද ඒක ටිකක් කියන්න එපා ඒක ගාන කියන්න නලයේ වාතය පිරී ඇති කොටසෙන් පහෙන් කීයක්ද එකක් පහෙන් එකක් කියලාට ගමන් කරනවා ඔව් නලයේ වාතය පිරී ඇති කොටසෙන් පහෙන් එකක් ඉහළට ගමන් කරනවා හරිද ඊළඟට යකඩ කුඩු ටික මොකද්ද වෙලා තියෙන්නේ මල බැඳිලා තියෙනවා ඒතර පහෙන් එකක් වාතය අඩංගු වෙන්නේ ඔක්සිජන් එහෙනම් ඒකෙන් පැහැදිලි වෙනවා මල බැඳීමට බලපාලා තියෙන්නේ මල බැඳීමට සහභාගී වෙලා තියෙන වාතයේ තියෙන ඔක්සිජන් බව හරි ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් මල බැඳීමට අවශ්‍ය මේ සාධක ටික ඊළඟට මල බැඳීමෙන් ආරක්ෂා වීම යකඩ මල බැඳීමෙන් ආරක්ෂා වෙන්න නම් මම මෙන්න මේ කිව්ව දේ යකඩ සමග සම්බන්ධ වෙන එක නතර කරන්න ඕනේ එතකොට මොනවයි කරන්න ඕනේ එකක් තමයි තින්ත ආලේප කිරීම තින්ත ගෑවම ඔක්සිජන් ගැටෙන්නේ නැහැ ජල වාෂ්ප ගැටෙන්නේ නැහැ තින්ත වල බාහල තින්ත ආලේප කරා එක තැනක ගාන්න බැරි වුණා එතකොට එතන විතරද මල කඩන්නේ මුළු යකඩෙම මල කඩතයි එතන මුලින් පටන් අරගෙන ඊට පස්සේ මුළු යකඩෙම මල කඩකන් හරිද ඒක හොඳට මතක තියාගන්න තින්ත ආලේප කිරීම තෙල් ආලේප කිරීම ග්‍රීස් ආලේප කිරීම තෙල් වල ගිල්වා තැබීම ඔන්නව ගන්න පුළුවන් හරිද සමහර අය මේ ආයුධ හැම තියෙනවා ඔය වගේ තෙල් වල නැත්තම් ඒ වගේ මල කඩකන එක වළක්වන්න ඒ වගේමයි ගිල්ලලා තියෙනවා හරිද ග්‍රීස් වල ගාලා ග්‍රීස් තියෙන භාජනවල ගිල්ලලා තියෙනවා අර ඕගොල්ලොන්ට මම හොඳ උදාහරණයක් කියන්නම් අර අර 2019 ඔය සහරාන් බෝම්බ ගහපු කාලේ රූපවාහිනියෙන් පෙන්නවා එක එක තැන්වල ආයුධ හොයාගන්න මතකද ඕගොල්ලොන්ට ඔව්ද එක පල්ලියක මුස්ලිම් පල්ලියක පෙන්නවා ලිදක් ඇතුලේ පිහි වගේයක්ද කඩු වගේයක්ද හංගලා තියෙනවා හරිද මට මතක හැටියට එන දිග පිහි හරි කඩු හරි ලිඳක් ඇතුලේ දාලා තියෙනවා මතකද ඒක දාලා තිබිච්ච හැටි ඊළඟ ඒ කාලෙ තිබුණ කොහෙ තමයි මට මතකයි තව බෝක්කුවක මේ හරි ගඟක හරි කොහේ හරි යටක තිබිලා තුවක්කු කීපයක් හොයා ගන්න ඒ ඒව හංගල තිබුණේ මෙහෙම ලොකු බටයක් අරගෙන පයිප්ප බටයක් පයිප්ප බට එන් කැප් ගහන්න පුළුවන් ඒක පැත්තකින් ගහන එන් කැප් එක. ගහලි වරන ආයුධ ටික බටේ ඇතුළට දානවා. දාලි වරන ඒක ග්‍රීස් වලින් පුරවනවා. පුරවලා තව අනිත් පැත්තේ එන් කැප් එකක් ගහලා ඒක දානවා ලිදට. දැන් අපි හිතමු අවුරුද්දක් තිබුණා කියලා. ඕක ඇතුලේ. අරව මලකඩ කයිද? ඔය ඇතුලේ තියෙන එක. ඈ? ඇයි මලකඩ ගන්න නැත්තේ? මේස් දාලා ඊට පස්සේ ඒකට හොඳට ඇතුළට ගීස් දාලා වාතය ගැටෙන්න බැරි විදියට දෙපැත්තෙන් මොකද කරලා තියෙන්නේ? කැප් ගහලා ලවලා තියෙන්නේ. එතකොට තුවක්කු වගේ දේවල් හංගද්දී ගොඩක් වෙලාවට දැන් ගඟක් ඇතුලේ මම දැක්ක ඕක ඒකයි මම කිව්වේ. එතකොට මම මේ රූපයි දැකපු දෙයක් මම කිව්වේ. හරිද? එහෙම ඒ විදියට තුවක්කුවේ කොටස් ටික ගලවලා ග්‍රීස් වල ගිල්ලලා
අර විදියට දානවා ජලය යන ගැටෙන විදියට වතුරත්වයේ ගිල්ලලා තියෙනවා ඒක හොයා ගන්න බෑ හරිද අන්න ඒ වගේ උදාහරණ වලට ගන්න පුළුවන් දැන් අපි බයිසිකලයක් එහෙම නැත්නම් කාර් එකක් සර්විස් කරද්දි සමහර තැන් වලට ග්‍රීස් කරනවා දැන් වාහනේ සර්විස් කරලා ඉවර වෙලා පතුලට තෙල් ගහනවා ඒ කියන්නේ අර මේ ඔයිල් ඔයිල් එකක් ස්ප්‍රේ කරන බයික් එක නම් බයික් එක වටේට තෙල් කළු තෙල් මේ කියන්නේ පරණ පිච්චිච්ච එන්ජින් ඔයිල් ටිකක් අරගෙන ඉවරලා ඒකේ මේ බයික් එකේ යකඩ කොටස් වලට ඇනවලට මේ තෙල් ස්ප්‍රේ කරනවා එතකොට ඒක එක වාතයක් තියෙනවා මොකද තෙල් තියෙන නිසා වාතය ජලය ගැටීම අඩු වෙනවා දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ තෙල් තියෙන පුෂ්ඨයකට වතුර වැටෙනවා වතුර රැඳෙන්නේ නැහැ ඒක එතනින් බේරිලා යනවා හරිද ඒක නිසා මල බැඳීමෙන් ආරක්ෂා වෙනවා ඊළඟට ග්‍රීසාලේප කිරීම ඊළඟට තව එකක් තමයි ගැල්වනයිස් කිරීම මොකද්ද මේ ගැල්වනයිස් කරනවා කියන්නේ කාටද කියන්න පුළුවන් වෙනත් ලෝහාලේප කරන ආලේප මොකද්ද ලෝහයාලේප කරන ගැල්වනයිස් කරනවා කියන්නේ එක ලෝහය හැම එකක්ම නෙවෙයි ගැල්වනයිස් කරනවා කියන්නේ ලෝහයක් ආලේප කරන මොනවද ආලේප කරන්නේ ඉතල සින් ඒ මහත්තර ලොකුවට පොඩියට තියෙන ජීයි නැත්තම් ඔය මේවා හදන්න මේ ඔය වැටවල් හදන්න ගන්න යකඩ බට ගේට්ටු වල මේ රෝදේ යන ගහන්නේ ගේට්ටු වල ගන්නවා නැත්තම් ඉස්කෝලේ මේ කොඩි කණුව විදියට භාවිතා කරනවා පොඩිය උඩට යවන්න තියෙන කණුව ඔය ජීයි බට ජීයි කියන්නේ තේරුම මොකද්ද ජීයි ජීයි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ගැල්වනයිස්ඩ් අයන් ජී කියන්නේ ගැල්වනයිස් I කියන්නේ අයන් අයන් කියන්නේ මොන වටේ යකඩ යකඩ ගැල්වනයිස් කරපු යකඩ බට GI බට කියන්නේ 아무ද ඒක බලන් තියාගන්න ඒ වගේ වට කතා කරන්නේ GI බට හරිද මේ GI බට වල උඩින් ගාලා තියෙන සිංක් සිංක් කාලේප කරලා තියෙනවා හරිද ওই සිංක් තියෙන තාක්කල් යකඩේ මේරෙනවා සිංක් ලෝහ ආලේපණය තියෙන තාක්කල් යකඩේ මේරෙනවා ඒක නිසා යන වෙලේ යනවා කියන්නේ ඈ එසින් ආලේපේ මේ ගැළවිලා යනවද ඔව් කාලයක් යනකොට සිංක් ඉවත් වෙනවා එතකොට යකඩ මල කඩ කනවා නමුත් ගොඩක් කල් තියෙනවා හරිද ඒක සදාකල් තියෙන්නේ නැහැ GI වටත් කාලයක් යනකොට මල කඩ කනවා සිංක් ආලේපේ ඉවත් වුණාට පස්සේ අර උඩ තියෙන ආලේපේ ඉවත් වුණාම මල කඩ කනවා බාල්දිවල කටුකම්බිවල ඊට පස්සේ ගේට්ටු වල ඊට පස්සේ තව ගත්තොත් තකරන් සෙවිලි තහඩු මේවයි ආලේපේ ඉලා යනවලක් තියෙනවා ගොඩක් කලකට යකඩ යනවල කඩවල වල විතරක් නෙවෙයි යකඩ යන වටේට සිංක් කාලේප කරලා තියෙනවා. නැත්තම් ඉච්චර කල් තියාගන්න බෑ. හරිද? යකඩයක් වැඩි කල් තියාගන්න බෑ එහෙම නැතුව. එහෙම ගොඩක් කල් තියාගන්න නම් අනිවාර්යෙන් ওই වැඩේ කරන්න ඕන ගැල්වනයිස්. දෙවෙනි එක තමයි ඔය දැන් එක ලෝහයක් කාලේප කරන එකද ගැල්වනයිස් කරන සිංක්. තව ඒ වගේ ලෝහයක් තියෙනවා ටින්. ටින් ලෝහය. ටින් ලෝහය. හරිද? පොඩ්ඩක් විනාඩියක් දෙන්න. එතකොට මේ ගැල්වනයිස් කිරීමට අමතරව තවත් ලෝහයක් භාවිතා කරන ටින් ලෝහය බිස්කට් ටින් එකක් ගත්තොත් මට පෙන්වන්න පුළුවන් පොඩ්ඩක් ඉන්නකොට විනාඩියක් දෙන්න ටින් ලෝහය ආලේප කළා දැන් බිස්කට් ටින් එකක සැමන් ටින් එකක දැන් මේ තියෙන මේ තියෙන මේ පාටට මේ රත්තරන් පාට හරි නැත්නම් අර ඇලුමිනියම් පාටට හරි සමන් ටින් එකක මේ ආලේප කරලා තියෙන යකඩය මතු පිට ටින් ලෝහය. දැන් මේ ටින් ලෝහය තියෙන තාක්කල් යකඩේ ආරක්ෂා වෙනවා. දැන් මම මේ බිස්කට් ටින් එක වැඩි හොඳට මේව හොඳට පිරිසිදු කරන්න කියලා මොකක් හරි අපි තමර ගෙදර තියෙන මේ ඔය වළංගු හොදන්න ගන්න තියෙනනේ ඇලුමිනියම් ෆොයිල් එකක් ඇලුමිනියම් දඟරයක්. ඔකෙන් අල්ලලා හොට්ටට ඌරනවා. මොකක් වේවි? ඇතුලේ ඉන්නේ කවුද? යකඩේ. මේක හීරුවා ගමන් යකඩේ මතු වෙනවා.
යකඩේ මතු වුණාම මොකද්ද වෙන්නේ? යකඩේ පේන්නේ නැති තාක්කල් මේක තියෙනවා ආරක්ෂා වෙලා. හීරුව තමයි යකඩේ මතු වෙනවා. යකඩේ මතු වෙනවා. ඈ? මල කඩ ගන්න. මල කඩ කන. මල කඩ. මෙතන පොඩි වෙනසක් තියෙනවා. මල කඩ කනෝ විතරක් නෙවෙයි. සාමාන්‍ය යකඩයකට වඩා මල කඩ කන වේගය වැඩි වෙනවා. වේගයෙන් මල කඩ කන. වේගයෙන් මල කඩ කනෝ නිකන් නෙවෙයි. අර ඉක්මනට මල කඩ කාලි ඉවර වෙනවා. දැන් හිතන්න මෙහෙම නිකම්ම යකඩයක් තියෙනවා. තින්නාලේප කරපු යකඩයක් තියෙනවා. තින්නාලේප කරපු යකඩේ හූරල යකඩේ මතු වෙනවා. එතකොට නිකන් යකඩේ වගේ නෙවෙයි මේක ඉක්මනටම දවසෙන් දෙකෙන් මල කඩ කාලි ඉවර වෙනවා. හේතුවක් තියෙනවා. හරිද? ඒ හේතුව හේතුව ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕයි 11 වසරේ. ඒක දැම්ම ඕනේ නැහැ. දැන් ඒක කියලා දෙන්න කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඇයි මේ නිකම්ම යකඩයකට වඩා තින්නාලේප කරපු යකඩයක් ඉක්මනට මල කඩ කන්නේ කියන එක හේතුව ඕනේ නැහැ. ඔයගොල්ලෝ එහෙම මතක තියාගන්න. මොකද්ද මතක තියාගන්න ඕනේ? සාමා තින්නෝහෙ ආලේප කරාම යකඩ ආරක්ෂා වෙනවා. හරිද? යකඩ බේරෙනවා. නැත්තම් ඉතින් වැඩක් නැහැ නේ ආලේප කරන්න. දැන් මේක මේ තින් ලෝහය තියෙන තාක්කල් මේ යකඩ බේරිලා මල කඩ කන්නේ නැහැ. හැබැයි තින් හීරිලා යකඩේ මතු වුණොත් එක වේගයෙන් මල කඩ ගන්නවා. සාමාන්‍ය යකඩයකට වඩා වැඩි වේගයකින් මේක මල කඩ කාලි ඉවර වෙනවා. සාමාන්‍ය යකඩයකට වඩා වැඩි වේගයකින් මල කඩ කාලි ඉවර වෙනවා. හරි. අන්න ඒක හොඳට මතක. නෑ ඒකනේ ඔය සැල් මොකද? ඒකනේ තැලිච්ච සැමන් ටින් එහෙම ගන්න. අන්න ඒකයි. හරිද? ඔය සැමන් ගන්නකොටම සැමන් ටින් එකක් ගනිද්දි අර උඩ තියෙන ආලේපේ හීලා නම් තැලිලා නම් කොහේ හරි වැදිලා නම් හරිද වැදිච්ච තැනක ඒ ටින් ආලේපේ ඉවත් වෙලා නම් ගන්න එපා කියන්නේ ප්‍රධාන එක හේතුවක් ඒක. හේතුව තමයි මල කඩ කහලා ඒ මල කඩත් එක්ක ජීවත් වෙන බැක්ටීරියා විශේෂ ඉන්නවා. ඔය නිර්වායු බැක්ටීරියා විශේෂ. ඒගොල්ලෝ මගින් අර ඇතුලේ තියෙන සැමන් නරක් වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඒක නිසා අපි ඒව පිළිබඳ සැලකිලිමත් වෙන්න. කොහොමවත් සැමන් ටින් එක ගොඩක් කල් තියෙනකොට ඔය වැඩේ වෙනවා. ඒක නිසා ටින් හීවිලා අන්තිමට යකඩේ මතු වෙලා මේ සැමන් ටින් කියලා කියන්නේ ටින් කියන්නේ ලෝහයක් හොඳේ. නැතුව ටින් එක නෙවෙයි ටින් කියන්නේ ලෝහයක්. මේ ටින් කියන්නේ ලෝහයක්. හරිද? රත්තරන්, රිදි, ඇලුමිනියම් මේ වගේ ටින් කියලා කියන්නේත් ලෝහයක්. නමුත් ටින් ආලේප කරාම යකඩේ බේරෙනවා. හැබැයි ආලේපේ ඉවත් වුණොත් ඉක්මනින් මල කඩ ගන්නවා. සාමාන්‍ය යකඩයකට වඩා ඉක්මනින් මල කඩ ගන්නවා. ඒක හොඳට මතකද? ඒතකොට ටින් බේරිලා යකඩේ මල කඩ ගන්නවා. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ අපි කතා කරමු. හරි. ඒක අරහම් මතක තියාගන්න ඔය කිරි පිටි පැකට්, බිස්කට් පැකට්, මාළු ඒ වගේ දේවල් අතුරන්න ටින් මඳුන් භාවිත කරනවා. දැන් එනවා ඔන්න මම යකඩ බලපැදීම වළක්වා ගැනීමට භාවිතා කරන මේවා කතා කරා. ඊට පස්සේ තව පොඩි දෙයක් කියන්න ඕන. යකඩ මලබැඳීමේ වේගය වැඩි කරන සාධක දෙකක් තියෙනවා. යකඩ මලබැඳීමේ වේගය අඩු කරන සාධකයක් තියෙනවා. මොනවයි යකඩ මලබැඳීමේ වේගය වැඩි කරන සාධක දෙක? යකඩ මලබැඳීමේ වේගය වැඩි කරන සාධක. අම්මියක් හරි බසිනක් හරි. මොනවයි? ඇහුන්නේ මට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. මල බැඳීමේ වේගය වැඩි කරන සාධක. බස්ම අම්ල බස්ම නෑ අම්ලයක් හෝ ලවණයක්. අම්ල ලවණ. දැන් ඕගොල්ලෝ අහලා තියෙන මුහුදුබඩ මාර්ගයේ ගමන් කරන වාහන ඉක්මනින් මල බැඳේ. අහලා තියෙද එහෙම? මූද අයින ගයක් තියෙන මේ ගෙදර තියෙන යකඩ බාණ්ඩ उदाहरण फैन ඔක්කොම මල කඩ. ෆෑන් නෙවෙයි තියෙන්නේ මල කඩ කියන්නේ. තනිකර ෆෑන් එකේ ඔළුවට කඩන් වැඩිද කියලා බලයි පස්සේ අපි ගැලේ ඔක්කොම ටික. ඒ කියන්නේ වැඩි දාලයක් නෑ. දාලා අවුරුද්දක් අවුරුද්දේ කමාරක් යනකොට සම්පූර්ණයෙන් මල කඩ බවට පත් වෙනවා. මල කඩ ෆෑන් එකක් තමයි උඩ තියෙන්නේ. කරකවන්න බෑ කොහොමත්. විනාශ වෙලා. ඊළාට ඒ හරියේ තියෙන බයිසිකල් වල ඔක්කොම දිරලා. හරිද? ඒ ප්‍රදේශයේ හැටි ඉතින් මේ මුහුදු කඩේ කියන්නේ අපි බලන්නේ දැන්
सेकंड हैंड बाइक या सेकंड हैंड वाहन या मिलती करने को टापी बाल नोवा कुहेद में भाई आईटी कार या जीवा तेंदी अरे तो मुहदाई ने का प्रदेश ये करना नेता मुहदे नंग क्या ने मुहदा आशित वो बैठला बड़ा मार्ग वाला नंग हम तीस से मगवांग करा तोटा अनिवार्य दिल लती है अरे मुहदे नो दिल दिए ना बैग ये मुहदु गुलांग वादी तो पटा दिरनो नेता बलानो को गुल्लाई गेदर टा ओगुल्लाई गेवाल पैत्ता टा मालू गे ना बाइक के का मालू अरंगे नो ने बाइक को ला मालू पेट्टी बैंड गे ना वो ये ये वाके बाइक के का पा ये पेट्टिया बैंड पु हरी है वातुरो बेर ना तंगल मुकद्दे मिलाती है हैं ये भाई मालाकड़ा काला दी रहा मालाकड़ा माला ये क्या बना वाह अनिवार्य आई क्या ने मुहूर्त प्रदेश वाला ये दरका तीन या कड़े बांध दें ओगलों के मंगे हुए थे तब मूड आई ने तीनों ताट्टू देखे गया वो ये इधर वाटे इटा उड़े ताट्टू ए वैटा खा दोनों ओ कटा सुदुसु या कड़े जा लीड ली ली सुदुसु ली या कड़े सुदुसु नहीं थे ऐ माला करो या कड़े एक मनीम ओ मूड हुलांग में दिला तो टापी ये वाके मूड बड़े प्रदेश एक गया හරි දොර ජනෙල් වල ඔය ජනෙල් කූරු වෙනුවට යකඩ රාමු නැතුව හරිද ඒ වගේව නැතුව ලී වලින් එහෙම නැත්නම් වෙනත් ඇලුමිනියම් වගේ දේවල් වලින් වහලට ඔය සමහර වෙලාවට වහල වල ගහනවනේ යකඩ වහල වල ඒ වගේව ගැලපෙන්නේ නැහැ හරි එහෙනම් ඔන්නේ ඒක මත ධ්‍යාන ලවණයි අම්ලයි දැන් ඔන්නම් බලන්න ඕගොල්ලෝ දැන් පන්තිය ඉවරුණාට පස්සේ පිහියක් යකඩ පිහියක් අරගෙන දෙහි ගෙඩියක් කපලා හොදන්න නැතුව පැත්තකින් තියලා තියන්න තියලා पहले तूने हाथ कर पास से बालान मुकादमे देख करने पुलवा पीएन देखे दिया कपला बहुत अन्न तू पहले तूने हाथ कर पास से बालान हैं माला का आरे माला बैंडी लगा दी आरे आरे पीए आरे आमले या तबरी इच्छा प्रदेश या रातु दुबरु पाट वेला माला का डा काल है अरे माला का डा कानो दावा थक के अन्नी ने अरे देखा ही थी ने दे आमले या ये वागे दिया बाविता कल्ला पीया के वागे दिया उन्होंने हरिक तबर उन्होंने වේගෙන් මල කඩ කන පොදල් තියන්න ඕන ඊළඟ එලි මහනේ තිබුවම දැන් අපිට ගෙදර තියෙන පිහියක් නැති වෙලා ඊළඟ දවසේ අම්බ වෙනවා තිබුණේ එළියේ ගේ ඇතුලේ තියෙනවට වඩා එළියේ තියෙනකොට මොකද වෙන්නේ මල කඩ කාලා වැඩියෙන් ඔව් ඕගොල්ලන්ට එහෙම වෙලා ඇති සමහර වෙලාවට ඔය මොනවා හරි දෙයක් කපන්න මොනවා හරි සුද්ධ කරන්න ගිහියෝ පිහියක් අමතක වෙලා දවසකට විතර පස්සේ අම්බ වෙනවා එතකොට අපිට ගොඩක් වෙලාට අර අලුත් පිහියක් නෙමෙයි හම්බ වෙන්නේ කහ පාට වෙච්ච මලකඩ කාපු හොඳටම මේ වෙච්ච පිහියක් හම්බ වෙයි. ඒ කියන්නේ මල බැඳීමේ වේගය වැඩි. ඒ වාතයේ ජලයේ ගැටෙන ප්‍රමාණය වැඩි. හරි. උතලින් තමයි උතලින් මල බැඳීම අවසානයි. ඒක තා පොඩි කොටසක් තියෙන උදාසීනීකරණය. හරිද? ඒක කතා කරන්න ඉස්සෙල්ල මම මේ දිගේ ප්‍රශ්න ටිකක් දෙනවා. මේ ටික ඉස්සෙල්ල ලියාගෙන ඉමු. මාත්‍රකාව ලියාගත්තද ඔයගොල්ලෝ? යකඩ මල බැඳීම කියලා. මාත්‍රකාව ලියාගන්න යකඩ මල බැඳීම කියලා. යකඩ මල බැඳීම හරිද හරි සර් ඒක යටතේ පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න යකඩ මල බැඳීමට අවශ්‍ය සාධක නෑ යකඩ මල බැඳීම යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද අලෙවෙන් ප්‍රශ්නේ මෙලියන. යකඩ මල බැඳීම යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? යකඩ මල බැඳීම ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? දෙක යකඩ මල බැඳීමට අවශ්‍ය සාධක දෙක ලියන්න. යකඩ මල බැඳීමට අවශ්‍ය සාධක දෙක ලියන්න. තුන
යකඩ මල බැඳීම වේගවත් කරන සාධක දෙක ලියන්න යකඩ මල බැඳීම වේගවත් කරන සාධක දෙක ලියන්න ඊළඟ එක මල බැඳීමේ වේගය අඩු කරන සාධකය ලියන්න මල බැඳීමේ වේගය අඩු කරන සාධකය ලියන්න අයික මට කියන්න බැරි වුණා හරිද මල බැඳීම වේගවත් කරන සාධක දෙක තමයි අම්ලයි ලවණයි මල බැඳීම අඩු කරන සාධකය තමයි බෂ්ම හොඳට මතක තියාගන්න මල බැඳීමේ වේගය අඩු කරන සාධකය මොකක්ද ඇහුවොත් බෂ්ම බෂ්මයකින් මල බැඳීම අඩු වෙනවා ඊළඟට ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ මල බැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වීමට මල බැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වීමට මල බැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක් ලියා සිදු කරන ක්‍රියාකාරකමක් ලියා නිරීක්ෂණ ලියන්න එතකොට රූප සටහන ඇඳලා නිරීක්ෂණ ලියන්න ක්‍රියාකාරකමක් ලියා නිරීක්ෂණ ලියන්න හරිද ඊළඟ ප්‍රශ්නේ මල බැඳීමට වාතය අවශ්‍ය බව මල බැඳීමට වාතය අවශ්‍ය බව මල බැඳීමට වාතය අවශ්‍ය බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක රූප සටහන ඇඳ වාතය අවශ්‍ය බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක රූප සටහන ඇඳ නිරීක්ෂණ ලියන්න निरीक्षण लियान्न सिद्धु करना क्रियाकार कमक रूप सटहन ऐंद क्रियाकार कमक रूप सटहन ऐंद निरीक्षण लियान्न එත ඒක ඊළඟ එක එම ක්‍රියාකාරකමේදී එම ක්‍රියාකාරකමේදී නැට වූ ජලය භාවිතය හා එම ක්‍රියාකාරකමේදී නැට වූ ජලය භාවිතය හා පොල් තෙල් භාවිතයට හේතුව නැට වූ ජලය භාවිතය හා පොල් තෙල් භාවිතයට හේතුව වෙන වෙනම ලියන්න
තෙල් භාවිතයට හේතුව වෙන වෙනම ලියන්න. එම ක්‍රියාකාරකමේදී නැට වූ ජලය භාවිතය හා පොල් තෙල් භාවිතයට හේතුව වෙන වෙනම ලියන්න. නැට වූ ජලය භාවිතය හා පොල් තෙල් භාවිතයට හේතුව වෙන වෙනම ලියන්න. හරිද? හරිස. ඊළඟ එක. මල බැඳීමේදී වාතයේ අඩංගු ඔක්සිජන් දායක වන බව දායක වන බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක රූප සටහනක් ඇඳ නිරීක්ෂණ ලියන්න. හරිද? අන්තිම ප්‍රශ්නේ. මල බැඳීමෙන් භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ලියන්න. හරි, ඔතනින් මේ ප්‍රශ්න ටික ඉවරයි. දැන් මේ ප්‍රශ්න වලට බහුතරයක් පිළිතුරු මේ බෝඩ් එකේ තියෙනවා. මෙතන තියෙන මල බැඳීම කියන්නේ මොකක්ද කියලා. යකඩ ඔක්සිජන් හා ජලය සමග ප්‍රතික්‍රියා කර සජල අයන ඔක්සයිඩ් බවට පත්වීමට තමයි කියන්නේ මල බැඳීම කියලා. හරිද? මල බැඳීමට අවශ්‍ය සාධක දෙක තමයි ජලයයි වාතයයි. ජලය අවශ්‍ය බව පෙන්වන්නේ මේ ක්‍රියාකාරකම. වාතය අවශ්‍ය බව පෙන්වන්නේ මේ ක්‍රියාකාරකම. වාතයේ තියෙන ඔක්සිජන් අවශ්‍ය බව පෙන්වන්නේ මෙතන. අර කැකෑරුන් නලයට උඩ තෙතපුළු එතන ගන්නෙ තෙතපුළුන්. හරිද? වියලි පුළුන් ගන්නෙ නැහැ. දැන් වියලි පුළුන් ගත්තොත් මොකද්ද වෙන්නේ? එහෙමත් අහන්න පුළුවන් ප්‍රශ්න. මෙතන මේ ක්‍රියාකාරකමයිද මෙන්න මෙතෙන්ට ගන්න වියලි පුළු කියන බලන්න එක්කනේ. වියලි පුළුන් ගත්තොත් මොකද වෙන්නේ? වියලි පුළුන් ගත්තොත් යකඩ මලකඩ කෑම අවම වෙනවා. ඕ යකඩ මලකඩ කන්නේ නෑ. ඇයි? මල බැඳීමට අවශ්‍ය. එතකොට ජලය පල්ලෙහා තිබුණ උඩ නෑනේ. එතකොට මල බැඳීම අවම වෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම සාර්ථක වෙන්නේ නෑ.
තෙත පුළුවන් ගන්න අපි තෙත පුළුවන් වල යකඩ කුඩු ටිකක් තිබුණා ඉක්මනට මල කරකන දැන් ඕගොල්ලෝගේ ගෙදර තියෙන පිහියා තෙත සහිතව තියලා තිව්වොත් මල කරකන වේලලා තිව්වොත් මල කරකන්නේ නැහැ හරිද දැන් හැමදාම තෙමෙනවා නම් මොනවා හරි යකඩ යකඩ අඩංගු වාක්කාරී උපකරණයක් නැත්නම් ඒ වගේ තැන යකඩෙන් හදපු එතන ඉක්මනට මල කරකන අන්න ඒ වගේ තමයි හරිද තෙත සහිත බව ඇති කරන්න තමයි තෙත පුළුවන් භාවිතා කරන්නේ. හරි. ඔතනින් මේ කොටස ඉවරයි. මම විනාඩි 5ක් විතර පොඩි වෙලාවක් දෙන්න පුළුවන් තරම් උත්තර ලියන්න ওই ටිකට. වැඩි වෙලාවක් දෙන්න බෑ විනාඩි 5ක් දෙන්න.